කවින්ද විජේසිංහ මහත්තයා අහනවා අපි කොහොමද අන්ලිමිටඩ් සතුට ලබා ගන්න කියලා. අපි හැමෝම ඉපදුණු දවසේ ඉඳන් මැරුණු දවස වෙනකන් හොයන්නේ සතුට. අපි කරන හැම වැඩක්ම කරන්නේ ගන්න හැම තීරණයක්ම ගන්නේ ඉන්නවට වඩා සතුටු ජීවිතයක් ගත කරන්න. එතකොට මොකද්ද සතුට කියලා කියන්නේ? ගප්පිය හිතන විදිහට සතුට කියන්නේ මේ මොහොතේ ඔයා කොච්චර සෑහීමකට පත් වෙලාද කියන එක. ඔයා මේ මොහොතේ ඔයාගේ ලයිෆ් එක ගැන සැටිස් නම් ඔයා ජොලි පොරක්. ඔයා සැටිස් නැත්නම් කොච්චරවත් දුක් වෙන පොරක්. සතුට වෙන්න ඕනි නම් ඔයා මුලින්ම හොයාගන්න ඕනි ඔයාව සෑහීමකට පත් කරන දේවල් මොනවද කියලා. දැන් බැලු බැල්මට හොඳ සල්ලි බාගේ තියෙන රස්සාවක්, ලොකු ගෙයක්, තිලිසෙන කාර් එකක්, පැණිපීරන ලව් එකක් වගේ දේවල් අපේ ඔළුවට ආවත් මේ දේවල් දිගින් දිගටම අපිට සතුට අරන් එන්නේ නැහැ. මුල් කාලෙදි මේ දේවල් නිසා අපි සැටිස් වුණත් පස්සේ මේ දේවල් වල තියෙන ආතල් එක නිකම්ම ෆේඩ් වෙලා යනවා. හොඳම උදාහරණයක් තමයි අලුතෙන් ගත්ත ඔයාගේ ෆෝන් එක. ගත්ත දවසේ ඔයා මේක ලෝකේ තියෙන ලොකුම වස්තුව වගේ ආරක්ෂා කරත් කාලයක් ගියාම ඔයාට ඒක එපා වෙනවා. මේ විදිහට ඔයාගේ ෆෝන් එක ගැන ඔයා සැටිස් නැහැ. එම නැත්නම් ඔයාගේ ෆෝන් එක ඔයාව සතුටු කරන කාරණයක් නෙමෙයි. දැන් තියෙන ප්‍රශ්නේ මොනවද අපිව අන්ලිමිටඩ් විදියට සතුටු කරන දේවල්? ඇත්තටම ගප්පියත් මේ ප්‍රශ්නෙට උත්තරේ තාම හොයනවා. හැබැයි මට හිතෙන විදියට සමහර ඇක්ටිවිටීස් තියෙනවා අපිව සතුටින් තියෙන. පළවෙනි එක තමයි මිනිමලිසම් ජීවිතය. මේක සමහරට ඔයාලා ඇති අල්පේච්ච ජීවිතය කියලා. ගප්පිය අවුරුදු කීපයකින් ඉඳන් මිනිමලිසම් ප්‍රැක්ටිස් කරන ඩයල් එකක්. ඒ කිව්වේ ජීවත් වෙන්න ඕනි අවම දේවල් විතරක් තියාගන්න එක. ඒකම අලුත් පඩු ගන්නවා වෙනුවට පාවිච්චි කරපු පඩු ගන්න එක. මුලදී මේක කරන්න අමාරු වුණත් ටික කාලයක් කරාම මට තේරුම් ගිය දෙයක් තමයි අලුත් ඇඳුම් ඇඳෙන්නේ නැහැ කියලා මාව සමාජයේ කුන් වුණේ නැහැ. ඒකම අලුත් ෆෝන් එකක් පාවිච්චි කරේ නැහැ කියලා කවුරුත් මට හිනා වුණෙත් නැහැ. ඇත්තටම ලොකු බරක් නිදාස් වුණා වගේ ෆීලින් එකක් ආවා. ඒකම තියෙන දේවල් හොඳටම ඇති කියලා හිතන්නත් පුළුවන් වුණා. ඒකම නැති දේවල් ගැන වොරි වෙන එක අඩු වුණ නිසා නිකම්ම ලයිෆ් එක ජොලි වෙන්න ගත්තා. ෆිසිකල් බඩු විතරක් නෙමෙයි අවශ්‍ය නැති සම්බන්ධතා, සෝෂල් මීඩියා, අනිත් අය කෙරේ තියාගන්න බලාපොරොත්තු මේ සේරම අවම මට්ටකම තියාගන්න ට්‍රයි කරොත් ලයිෆ් එක ඇත්තටම හරි ලේසි වෙන්න ගන්නවා. මීළඟට තමන්ගේ ජීවිතේ තමන්ට ඕනි විදියට ගත කරන එක. කාලෙකට ඉස්සෙල්ලා ගප්පියත් උපාධියක් ගන්න ට්‍රයි කරන, කේන්දර විශ්වාස කරන, බෝධි පූජා කරන ඩයල් එකක්. හැබැයි දැන් වෙද්දී ගප්පිය කියන්නේ කිසිම ආගමක් අදහන්නේ නැති, ජාතියක්, කුලයක් හෝ රටක් නියෝජනය කරන්නේ නැති ඩයල්. මම කියන්නේ නෑ ඔයත් ඔයාගේ ජාතිය අමතක කරන්න ඕනි කියලා. මට හිතෙන විදියට මේ දේවල් අපිව කූඩු කරන මිත්‍යා විශ්වාස. මට තේරුණ දෙයක් තමයි මේ දේවල් අමතක කරලා මට ඕනි ලයිෆ් එක ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ දන්නේම නැතුව ලයිෆ් එක පුල් මාවලස්. ගප්පිය තින්කින් අපි වෙනස් වෙමු. ලෝකේ ඉබේටම වෙනස් වෙයි. ඉතින් ඔයා මොකද හිතන්නේ ඔයාගේ සතුට ගැන? යට කොමෙන්ට් කරන්න. ඒ වගේම ගප්පිය තින්කින් ජිම් එකට සයින් අප් වෙච්ච නැති අය ඉන්නවා නම් යට ලින්ක් එක ඔබල සයින් අප් වෙන්න. එහෙමනම් ලබන සතියේ අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ඕගොල්ලෝ සේරටම ජය වේවා.